ින්වතුනි සාධනා දෙයක් පවත්තුමු ධර්මශ්‍රවණයට පෙරාතුව අපි පන්සිල් සමාදන්වෙමු දොහොත්මුදුන් තබාගෙන ශබ්ද නගා තෙවරක් නමස්කාරය කියමු බhang sarang gaca dha sarang gaca sanghang sarang gaca Dutiang pi budhang saang gaca dutiang pi dhaang saang gaca Duti yang pi sanghang sarenang gacaami Hai Ta yang pi budhang sarenang gacaami hai Ta yang pi daang sarenang gajahami Ta yang pi sanghang sarenang gacaami සාරණ ගමනං සංපන්නං පානාතිපතාවේරමනිී සික්කාපදං සමධයාමී අදින්නාධන වරමණී සික්කාපදන් සමාධයාමි කාමිසු මිච්චාචාරාවරමනිි සික්හපදං සමාධියමි මුසාවාදාවේරමනි සික්ඛපදං සමාධියමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමනී සික්කාපදං සමාධයාමි තිසරණන සද්ධිං පංච සීහිලංදම්මං සාද්ධකං සුරක්හිතංකත්තු त्वा अपमादेन संपादेत समंता चक्रवालेसु अत्रा රච්චංතුදේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනංතු සගගමොක්කදන් දම්ම සවනකාලෝ අයංබදන්තා දම්ම සවනකාලෝ අයංබදන්තා දම්ම සවනකාලෝ අයං බදන්ත නමුතස්ස බගවෙතු අරහතු සම්මා සංබුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සංබුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු ක් සම්මා සංබුද්ධස්ස ව්ජංච වජ්්‍යතු ඥත්තුවා අවජංච අව්්‍යතු සම්මාදි්ටි සමධන සත්තාගචන්ති, සුග්ගතිංතිති සද්ධර්මශවනාබිලාසි, සැදහැති වාසනාවන්ත පින්වත්නි. අද දම්සතර බෞද්ධරූ පොවාහිනි බාහිර පටිගත කිරීමක් වශයෙන් කරංදනිය උනගස්වෙල සිරි නිවේසාරාම අප විහාරස්ථ ධර්මශාල්ලාවේ සිට මේ ධර්මානු ශාසනාව පටිගත කරමින් දම්සතර ශ්‍රාවක පින්වන්ත හැම කෙනෙකුටම තුම් ධර්මාණු ශාසනාවක් ශ්‍රවණය කරංට මග සලසමින් මේ ධර්ම දේශනාවට හිමිවන ධර්මදානම යානි සංස ලබාගැනීම සඳහා වාසනාවන්ත වෙලා තිබෙන්නේ. සරත්ව්‍යයාරච්චි මැතිතුමත් එවගේම සත්‍යයා හිරුතාරුණි ව්‍යාරච්චි දියනියත්. අරමුණු වසයෙන් සටහන් තබනවා ඇල්පිටිය ඉගල උඩුමුල්ලවත්තේ පදිංචිව සිටි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී පදමිණී විතානාච්චී මහත්මිය පරලෝ සැපත්ව වර්ෂයක් සම්පූර්ණවීම නිමිති කරගෙන පත්මිණී මහත්මියයට පින්දෙන්ට පෙන්බර ස්වාමි පුරුෂයාණන් වශයෙන් ධයාබර දියනිය වශයෙන් මේ කමසිදු කරන වග. ඒ අරමුණු සහ ප්‍රාර්ථනා පිළිබඳව ධර්මානු ශස්සනාව අවසානයේදී පුුණ්ඥානු මෝදනාවට ඉඩ සබමින් ධර්මානු ශාස්සනවා රම්භ කරන්නේි පරම පූජනීය ගලු වැල්ලවඩට පත්ව නැගින් හිර බෙන්තර වලල්ලා විට කෝරලේ ප්‍රධාන සංගනායක විශ්්‍රාමල්ලත් පරිවේනාදිහි පති ඇල්පිටිය පූජාගල්ලින් මහා විහාරාධී පති මගේ ධර්මාචාර්යය සදහම් දේශනා පවත්වන්ට මාපුහුණු කළ කටහුරු කරන්ටේ දුන අති ගෞරවනීය අටබාගේ මහින්ද නායක මාහිමි පාණන් වහන්සේගේ පාදාභිවන්දනයෙන් පළමු අවසරය ලබා ගනිමින් සමස්ත මහා සංගරත්නයෙන් අවසරයි අපේ සිල්මෑණියනිි පින්වතුනි මො මොනවාහරි අරමුණු නිමිති කරගෙන බණහන්ටවන් බනහන්නේි මේ ජීවිතය හොඳ කරගන්නත් පරලොව සුගතිය උදා කරගන්නත් නිවන ළඟා කරගන්නත් මේ වකරගන්ට බෑ බනහනි නැතිව හැබයි බනැස්සූ පමණින්ගේ වසිද්ධ වෙන්නත් නෑ මොකද බන අතරරි තියෙනවා වැදි බනක් එනිස බනැහවුව කියල නිවන හම්බොවෙන්නේ නෑ නිවන වොමනා කරනවනම් ශ්‍රී සද්ධර්මය ස්්‍රවනය කරන්ටන් ශ්‍රී සද්ධර්මය තතාගත මගේ බුදුරජාණන් වහන්සේගේ එනිසා උන් වහංසේ දේශනා කරපු ධර්මය නිවන ඉලක්ක කරගත්ත එකක්මයි එනිසාඒ ධර්මය හඳුන්වන එක තැනක තියෙනවා නෛර්යානිික ශ්‍රී සද්ධර්මය කියල නෛර්යානිික කියන්නේ නිවනට පමුණුවන කියන අර්ථේ නිවනට පමුණුවන්නේ තතාගත දේශනාවෙන් විතරයි. ලෝකය දෙවියෝ මැව්වා කියල කියන ඉගැන්වීන්වලින් නිවන් ලැබිලනෑ කාටවා. අල්හා දෙවියන් හෝ වෙනත් දෙවියකු හෝ ඉශ්වරයකෝ බ්‍රහ්මයකු හෝ මෙ ලෝකය මැව්වාය කියල උගන්වන ආගංවල කිසිවක නිවනනෑ. නිවන තියෙනෙ තතාගත සංබුද්ධ ශාසනී විතරයි. නිවන තියෙන්න්නේ කියනෙ නිවන උගන්න අන්නේ. නිවන් ලබන විදිහ කියල දෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය විතරයි. එනිසා නිවන් ලබාගැනීම අරමුණක් ඇතිව. මෙ ලෝකයේ ජීවත්වනවා නම් කවුරු හරි පිරිස්සක් ඒ බෞද්ධයෝ. හැබැයි බෞද්ධ වුණු පලියටම නිවන අරමුණු කරගෙන නෑහැම කෙනෙක්ම. බෞද්ධ වුණු පලියටම නිවන හම්බ වෙන්නෙත් නෑ. අි සමහර තැනකද හනුව කොහොමොදෝබ බෞද්ධ වුණ කියලා. කිය අප අම්ම බෞද්ධ අප තාත්තා බෞද්ධ අපේ පරම්පරාවම බෞද්ධ එනිසා මාත් බෞද්ධ. එහම බෞද්ධ වෙන්න පෙන්නතුන. එහෙම බෞද්ධ වෙන්න කිසිව. හොඳ එහෙම බෞද්ධ වඋනා කියකු දැන් හිතන්ඉන්නේ කොඩක්කය පරපුරේ සීලු දෙනාම බෞද්ධ බැවින් මාත් බෞද්ධ එදකට මං අහනවා දෙවනුව ද්ධම කොහොමද ඔබ රැක ගන්නේ දැන් ඔබ කියන විදිට ඔබ බෞද්ධ අදැන් ඔබ කොහොද බෞද්ධකම රැක ගන්න කියන එදකට කියනවා ඇ හාමුදුර අපි උදේ හාවස බුදුන්ට මල්තියෙනවානි අපි හැමදාම අපේ ගෙතර බුදුන්ට පාන්තියෙනවානි ඇ හාමුදුර අපි බුදුන්ට පැක්තියෙනවානි පුලපුලුවන් වෙලට බුදුන්ට දානිත් තියෙනවා ඔන්න බෞද්ධ කියල හිතාගෙනී ඉන්න අය බෞද්ධකම රැකගන්න ක්‍රමය එක බුදුන්ට මල් තියෙනවල් ඒ බවව පේනවා අපි හීලදානකට වඩිනව අංගුදේ හය හය හමාරට විතර පාරවල් අද්දර ගස් කරටි නවාගෙන මල් කඩනවා බුදුන්ට මල් තියන්ට අි හැද හැව බණකට වඩිනවනම් පහට පහමාරට විතර අයිතයේ ගස්වල කරටි නවාගෙන මල් කඩනවා බුදුන්ට මල් තියන්ට වවුල්ලු වගේ උදේටත් එල්ලිලා මල් ගස්වල හවසටත් එල්ලිලා මල් ගස්වොල මොක දැකරන්න හදන් මේ බුදුන්ට මල්තියන්ට ඊට හොඳ යිඒ මල්තීන්නරින්ඩේ ගස්වොල බුදුන්ට මල්තියන්ට බුදුන්ට මල්මකොටද බෞද්ධයා බෞද්ධ කමාරක්ෂකර ගන්ඩ විදිී අවම වස්සින් ශාස්තෘුන් වහන්සේට ගෞරවාන් විතව වච්චන පාවිච්චි කරන්නවත් දන්නේ නෑ බුදුන්ට බුදුන්ට දැන් එතකොට කියන මිනිහ බුදුන්ටත් වඩා ඉහලකෙන නේද වෙන බණක් වුණානන් තවමට කියන්න ඒව තියෙන කේන්තිගේ හම එහෙමත් කියන මෑනියු සහිපත් කරලා පියතුමා සහිපත් කරලා ඒකත් යවාගේම වචනයත්තමයි බැලූ හම මැනියන්ට පියාන්නන්ට කියන්න වගේ අදාලෙක දාල බලන් බුදුන්ට බුදුන්ට මොකද කරන්නේ මතියනවා බුදුන්ට මල්තියන්නේ බුදුහා මුදුරුවන්ට මල් පූජ කරන්නඩෝන දුන් මල් තින අය ංගවේකයක කරන්න ඕන නැමීට පස්සේක ෝගේ මල් ගස්සොල තින්නරන්න. බොර වැඩ කරන්න ඇතු. කරනවනම් මල් නෙලන්ඩ නෙලන මල් අහුරන්ඩ මල් වට්ටිවල ඉහින්ද පැන් ගෙනවිත් පූජා කරඩ පුප්පං මිලායාතිී යතායි දංමී කායෝ තතායාති විනාශ්‍ය බාව ඕක මනසට ඉන්නත්ං එමල් තැබිල්ලම් මල් පූජකිරින් වැඩක්නේ. භාග්‍යවත් බුදුහාමුදුරුවන වන්න ගන්ද ගුණෝපේතන් වර්ණය ගුණ පරවීමේ ගුණයෙන් යුක්ත මේ සේරම මල් මිලායාති මැලවිලා යනවා. එමල් මැලවී යන්නේ යම්සීද හාමුදුරුවන කායෝ තතාායාති වෙන ස්භාව මෙමල් ලොබවහන්සේ හමුවට පමුණුවන මගේ කයත් වෙන ස්වවෙලායන එය තාාර්ථය මිනෙහිවෙන්න නැත්නං මල්නෙලා බුදු හාමුදුරුව ඉදිරේ මල්තැන් පත් කරනයි ඒ නි පල ක්‍රියාවක් තේ රුමක්නැති ක්‍රියාවක් නිකම්මනකං ක්‍රියාවක් වෙලා තියෙන කලගේෙ ගනම් බුදුට පැතිබත් වැඩක් වෙන්නි නෑ පෙරන ලද වතුර පැන් බවට පත්වෙන වතුර පෙරුවහම තමයි පැවල් ඒ පෙරන ලද පැතමයි භාගයතුන් වහන්සේට පූජ කරන්නේ ඒ ගෞරවයෙන් කරංඩෝන දෙයක් ඒ ගෞරවයෙන් උන්වහන්සේට පූජා කරංඩෝන තියන්න පැන් තියෙනවා කියලා කියා බුද්ධ පූජාව තියනවා කියලා කියයි සාමීන් වහන්සේ ලස්ස මහර ඇත්තුවම කියන තියනවා කියලා කියයි තියන්නේ බුදු හමුදුරට පූජ කරන්න සත්තුන්ටනම් තියන ඔ ගොඩක් අයගේ කුෂයහ පැත්ති තිෙන හට පොඩි ෑලිකැල්ලක් ගලා තියනේ ද මොකටද ලේනුන්ට කෑමතියන් කපුටන්ට කෑමතියන්ට නද කුරල්ලන්ට උදේ පන්ර දංගොඩ තියන්. ැලිල්ලක් ගහල තියෙනවා අව සතුන්ට තියෙනවා කෑම බුදු හාමුදුරුවන්ට දානි පූජ කරනවා ය බෞද්ධයෝ බෞද්ධකම රැකගණ්ඩ කරන දේවල් ඔය බෞද්ධකම රැකින්ි නෑ බෞද්ධකම රැකගැනීමට කරන දේවල් ඇතුළේ නිවන නෑ නිව නොහය හැම තැනම්. සමහරය සිරී පාදිනිවන හොයෙනවා. ඇඳට වැටනහම්ම උජාරුවට කියනවා දැන් ොත් පල වෙලා ඕ ඔඕු මේ කොයි වෙලේ පණ යනවත් දන්න සීිය තියනවා හමාම මේම හිටියට හැත්තෑ අටවතාවක් පත්මේ නලලගහපු ගෑනියෙක් අපි හා මුදුරුවනි මං මේම හිටියට එක දාහකට වඩ කෝඩු කාර්යංව වන්දපු ගෑනී මේ උජාරුවෙන් කියන දැම් මම්මිගේ සිරීපාද වන්දීන් දෙප කියන එක නෙවී මංගන සිරීපාදෙ තිල දැන් නිවන ොයාගත්ද කියලහ නිවන ොහයනවා සිරීපාද නිවන හොයනවා රුවන් වෙලි සැයි නිවන හොයනවා දළදානා මාලිකාවෙන් නිවන හොයනවා ඉන්දයාාවගි හිල්ලලා ඉන්දිියහා වෙනුත් නිවන හොයනවා හම්බුවෙනවා අසූචි ගොඩව ගොමකොඩවල් හම්බපු වෙනවා නිවන හොයනවා පන්සල්ලි නිවන හොයනවා හාමුදුරුවන්ගේ කාග නිවනද මේ හොයන්නේ පින්වන්ත ඔබ කාගේ හරි නිවනක් මංගාව තියෙනවාද ඔබ කාගේ හරි නිවනක් බුදු හාමුදුරළඟ තියෙනවාද ඔබ කාගේහරි නිවනක් දළදදාහාමා ලිගාවි තියෙනවාද නිනන්න තන්හක්හයෝ නිරෝධෝ නි්බානන්ති නිවන කියන්නේ තන්හාවශය කරාම හම්බවෙන එක තන්හාවෂය කරාම හම්බවෙන නිවන ඒ පෞද්ජලිකයින ඒ පෞද්ගලිකයි තම තමන්ගෙන වන තමංගාව තියෙන්නේඒ තමන් ගඕන හොයා ගඩ හොයන්නේ තමා තුළින් මයි වෙන කොහෙෙන්වත්ත වවට හැඹබුවවෙන්නේ තමා තුළ හටගන්නා වූ භවය නැවත නැවත හදල දෙන පුරිෂභාවය හදල දෙෙන ස්ත්‍රී භවය හදල දෙන තන්හාවක් තියනවා ආන්න ඒ තන්හාව පළමුව රංඩෝන හඳුන ගණ්ඩ තියෙන් තන්හා ජනීති පුරිසං අන්න බලන් අපිට මේ පුරර්ෂ භාවය හදලදීල තියෙන තන්හා විසිේ. ඔබ මම මෙත නිපදිලා තියෙන්නේ භවය තුළ ඉපදිලා තියෙන්නේ පූර්ව ජන්මයේදී එතනට එන කංව එ වතාවකදත් තන්හාව දුරුකරගණ්ඩ බැරිවෙච්ච නිසා එහතම මේ හැරේ මේ භවය හම්බවුන් මෙ ජාතිපදුනේක නිසා ඉතිං හරිම සරල විදිහයට යි භාග්‍යතුන් වහන්සේ උගන්න ලා තියෙන්. උපතහදාදුන්නේ තන්හාාව නිසා නං ඉපදනක වලක්වන්න අත්මකක්ද කරන්නුව. තන්හක්හයෝ නිරෝධෝ නිබ්භානන්ති. තන්හක්යෝ තන්හාාව ශයකරන්්ඩ කියලා තිය. නිරෝධෝ නැති කරඩ තියෙමෙ. එතකොට මොකදුව නිර්්බානන්ති නිවනට පත්වෙනවා කියලාතිය. එනම් ඔබ ලංගමයි නිවන තියෙන්නේ. නිවන ලබන ක්‍රමයයි භාග්‍යවතුන් වහන්සේ උගන්න ලතියෙන්. ඔබ හොයාගන්ඩෝන ඒ ක්‍රමි වෙන එකක්නේ. ඒ ක්‍රමය භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරල දුන්නා. ඉමස්මිං භ්‍යාම මත්තේ කලේබරේ දුක්කංච ප්ඥපේමි දුක්ක සමුදයන්ත පഞ්ඥපේමි, දුක්ක නිරෝධංචපഞ්පේමි, දුක නිරෝධ ගාමිනී පටිපදංච ප්ඥපේි. මානනී. ඉමස්මිම් ්‍යාම මත්තේ කලේ බර කලේ බරි සිරුරට කියන් කලේ බරය කියල. මැරුණහම මෘත්ත කලේ බරය කියන. කබලින් කාර ආහාර පාවිච්චි කරන ශරීරයක් ක අපිට තියෙන් කැබලි කරලා කන කෑම් කන ශරීරයක් තියෙන්. මේ ශරීරයේ ප්‍රමාණය දලවස්සයෙන් ගත්තහම බඹයයි ප්‍රමාණි ඒසගුව ඉමස්මිම් භ්‍යාමමත්තේ කලේ බරි මේ බඹයක් තරං වූ සිරුරේ දොක්හංච ප්ඥපේමි මනන මම දුක පණවනවා මන් දුක පනවනවා එතන තමයි තියෙන්නේ කියල. දුක්ක සමුදයංච ප්ඥපේමි මම පණවනවා මනෙනේ දුකේ හටගෙන මතියෙන් නෝ ඇතුලිකේ ලයි ම්ඹයක් තරන් රරිතිය දුක නිරෝධංච ප්ඥ පේමි දුක නැති ක්‍රීමත් මම තනින්ම පාන වනවා. දුක නිරෝධගාමිණී පටිපදංච ප්ඥපේමිඒ දුක නිරෝධ කරන නැති කරන ගාමිනි ගමන් කරන අනු ගමනය කළ යුතු ප්‍රතිපදාවද එමක වත්නෙ ව අරී අටටගි මග මං ඔය ශරීරයම පණවනවා. භාගතුන්හන්සි පැලි. ඔය ශරීරයම ම පණවනක චතුරාරය සත්‍යයම මං ගතනින් පණෝනවකෙෝ. දැන් පැහැදිලිද දුකට හේතුව දුක ඇතිවම් නැති නැති කරන මග කොහෙද තියෙනි කියලා. ඒවා වෙන තැංගොල නේද මිචර කල් හිෙව. ඒ ඔබට බෞද්ධ වෙලලා මෙච්චර කල් ගිහිල්ලත් තාම නිවන හම්බ වනේ නැත්ති. දැන් ඔබේ ඇහුවොත් ඔබේ ඒකායන බලාපොරොත්තුව මොකද කියලා මොකද දෙන්න පිළිතුර. සාමීනී නිවන්දැක මයි. තරමංහනුව අදැන් ඔබේ වයිස කියද. ඉරතින් ඔබ ඔබේ වයිස කියන මෙන මෙච්චර වෙනවා මට වයිස කියල. එතකොට මංග නොචර වයිස ගිල මොක තාම නිවන හම්බ වනේ නැත් ඔබ කියනවා නිවන තමයි මන් දන්නදායින් දලා හොයන්න සාමීන්. තාම හම්බ වනේ නැත්තෙත් ඒේකම තමයිකි. නිවන මම හයනවා තාම හම්බ වනේ නෑ. කොහෙදබ නිවන හෙව්වේ කියලා වාම රවන් කලියන් කියගේ පුත්තරටික තමයි දෙන්න තිය. වෙන ගොනේදී. නිවන නැති තැන්වලමයි නිවන හොලතිේ. ඉරි කවදවත් හම්බෝ වෙනවා. කවදදාවත් හම්බවෙන්නේ. අවහ පින්වතුනි සංසාර ගමනේ මැරමෙන් ඉපදමෙන් යන අපිට මේ භවයේ ලෝතුරු තහාගත බුදුපියාන්න් වහන්සේ නිවන ඉලක්ක කර ගත්ත ධර්මය හම්බු වෙලා තියෙන ඇැබැයි ඒවා අපේ ඔලූඩ තියාගෙන නටනු ඒවොලුඩ තියාගෙන නටනු ට බනහාම් ව්නාාමට ධර්මය ආම් වනා මම ෞද්ධ වනාා මම බෞද්ධ කාපි ශ්‍රෂ්ට අනි තාගංනෙවෙයි වැදගත්තියන බෞද්ධාගම මම බෞද්ධ ඒගනනිද ධර්මය වලූඩ තියාගෙන නටන. වර්තමාන ත්‍රිපිටකය කියලා ගත්තාහම ඒ පොත්වාසයෙන් පනස් දෙකකට මුද්‍රරණය කරලාතිය දළවාසය තියාගෙන් සුදුරෙද්දක් කොළුට දාලක් ඔලුඩ තියාගෙන පනස් දෙදෙනෙකු විසින් අරගෙනන තව පනස් දෙදෙනකු විසින් මුතු කුඩල්ලගෙන පූජ කරනවා හාමුදුරුව කියන ඔහෝ ඔහොම නිකං තියන්ට බැ එනම් අල්මරියකුත්තෝන කියලා ඒ පරචීතවල ගැටගහගෙන හිටපු ගැටලියල ආහිසල්ලිය එකතු කරලා හොද අල්මර්රියකුත් තරක් දෙෙනවා. මකට පොට්ටික දාල ලොක්කරල තියන්ට. ඒ ගමන් හැමෝමත් එක්කම මාන්සියෙන් අල්මරරියටම වනම්මල පොට්ටිකන ද ගානට අවරලාර පිළිවලට අකාරාදී පිළිවලට අවුරල වහල ලොක්කරල හාමුදුරුවන්ට යතුරු දෙනවා. දායකව බැලුවවෙත් නෑ හාමුරුව බැලුවවෙත් නෑ පොට්ටි එතින් නිවන තියෙනවා අල්මරිය තුළි දාලති. ත්‍රපිට පොටි අල්මරරිිය තුළි දාල තියෙනවා. සමහර තැනකන මල් පහන් එහෙමත් පූජක් කරනවා. පෝය දවස බනකට වැඩල පන්සලක මන්දැක්ක්. කල්මරිය ළඟතියන කාසනයට බුද්ධ පූජාවත්ූ බුද්ධ පූජාව කියන්න බෑ ධර්ම පූජාවක් කර ො දැ වූහම මේ බුදු හම්ද්‍ර පූජ කරන විදිහටම දාන පොත්ොලට එ හම කරන් කියලා අපිට පොතේ තියන එක ලැබෙනවාද අවබෝධ වෙනවාද තතාාගත වේදිිතෝ දම්මෝ විවොටෝ විරෝච්චති භාගයතුන් වහන්සේ දේශනා කරපු ධර්මේ විවෘත වනහම තමයි බබලන්නේ නො පටිච්චන්න වහල තිබුනට බබලන්නේ දැ සමහ රායගාව ආබරණ තියෙනු තමා සන්තක සේහින්ඩ ආබරණ තියෙනු එව කොහෙද දෙන් එ වැඩිකාලයක් තියෙන් හැබැ බැංකවයි අික මෙහෙම නැතුව තමා සන්ක ආබරන තියන කොම සුරක්ෂිත වරං තියලතියෙන් එඒ අබරන බබලනද බබල බලන කොහමදක ොක හරි ගොතල ත හංගලනී තිය ආබරන බබලන්නේ පලඳින්ඩ ඕන තැන පැළඳුහාම කනේදානක කනි කරේදාානක කරරි ඇංගිලිවල දානය ඇගිලිවල ේදානවා අේ ඒනේ බඳදින එක නේ ඒ ඒ පලඳීන්ඩ වුවමනා කරන තැන පැළැඳූහාම ආභරණයත් බබලනවා ආභරණ පැළඳගත්තකිනත් බබලනවා. භාග්‍යතුන් වහන්සේක ධර්මයත් ේම. අනු ගමනය කරනකොට අනු ගමනය කරන්නත් බබලනවා ධර්මයත් බබලන. තවාද විවාද සංවාද ගොඩනගපු තර්මටමයි බුදු හා මුදුරුවන්ගේ ධර්මය බබලයි. වහල තිබුනට බබලන්නේ හඳ වහල තිබනට බබලන්නේ ඉර වැහුණහම කළුවර හඳ වැැහුණහම කළුවරයි ලෝකයේ අඳුරේ ත්‍රිපිටකයත් වැහුණම භාග්‍යතුන් වහන්සේ නිවන ඉලක්ක කර දේශනා කරපු ධර්මයත් වහල තිබම ලෝකයා අඳුරේ ඒ අඳුර අවිද්‍යාව අවිද්‍යාව ප නිවන නොලැබෙන්ඩ ේතු ගොඩක් යෙන ගොඩක් තියෙන ඒ ගොඩක් කතරේ සමහර කාරණ තමයි නිවන අපි සියලු දෙනාම්ම වචචන මාත්‍ර වසයෙන් අරගන තියෙනෙච්චරයි. එනිසාහරි පුදුම එකක් මේ වන නිවන්න කියනකොට අකුරුදුනක් තියනි යතුන හරි පුදුම කුරුතුනක්. ඇයි බුදුම. යකුරතුන කියන කොටේම ඉබේම අත්තේශ වෙනවා කට වැඩ කරනවා. ඒකුරතුනට එක බර කරල කියන්න දෝන. නේද මුලට තා වචනයක් දාලා අමාමහා නිවන යමාමා නිවන ලැබේවා කියල බර කරල කිව්ව නං. දවන්න නිින්ද ගිහිල්ල හිට පුවටත් තැ හැරනවා ඇහැරිල හැමෝමත් එක්කම මකද කරන නිව නො ලැබෙන්න්් හේතුවන්න ඔොතන තියෙනම ගදන්නා මොකදදන්න දේතුව නිවං ලැබේවා කියනකොට සාධකාරදීපයක විතරයි මෙච්චර කල් කරලති. ඔබෙන් ඇවුවොත් ප්‍රශ්නයක් නිවන් දැකීමට මොකදෝඔබ කරලා තියෙන්නේ කියලා ඔබ දෙන උත්තරේ තමයි ඒ හාමුදුරනි මන් සාධදු කාරදීලා තියෙනවානේ කියනකට අකුරු දෙකයින තියෙන නේද. නිවන කොච්චර ලාබද බැලූ හම. කොච්චරලාබද අකුරු දෙකයි. අකුරු දෙකෙන් හම්බ වෙන සාදු කිව්වා මහම්බවෙන එකක් කියල බෞද්ධය හිතාගැන නොනීවන. ඒ මහම්බ වෙන නන් දැන් ඔය කටින් ඒ නිවන ගැන කියන වාරවලදි කීවාර්රයක් විතර සාධකාර කිය ටතිිදනී. හොඳ වෙලාවට මේ ධර්ම සාාලාවෙ වහලේ උළු නැත්ති නේද. උළුහෙම තිබුණන නං බලන්ඩ තිබුණ බර කරල කිෙව්ව නිවන ගැන උළුත්තු ඩ යන තරමට සාදුකාරදන්න සාධකාරවලට හම්බවෙන එකක් නෙවෙයි නිවන. නිවං දැකීමට ජීවිතය දැනගැන තිෙන් දෝන. ජීවිතයේ විඳින්දෝන. වි විදින කොට මයි නින දකින්න මග හදනි. ඒම ගව හරි බදදුමයි කියලලා හිතේ ොකක්දම මේ හාමුදුරුවක න්ඩාදන. ජීවිතේ කට්ට කනවා කියලෙ කත්තියනවා. දැන් කියන්න ඒෙමනි. කට්ටකානවා. ඒ කට්ට කන්නේ කවරුවත්නෙවේ ජීවිතේ විඳින්න්්ඩ වමනා කරන මිනිස්සු. ඇ කට්ටකානවා පාන්දරෙන් අවදි වෙලා දුක්වින් දිනවා කියන එක මේ කීවේ. මොකටද ජීවත්වෙන් ඒ මට නිව හම්බුවේවා. ජීවිතයේ කට්ට කන ජීවිතයේ විඳින්්ඩ මහංශවෙන අයට නිවන හම්බුවෙන් ජීවිතයේ විඳින්න ගිහිල්ල වැඩ වරද්ද ගත් අයට තමයි ඉක්මණින් නිවන හම්බ වෙලා තියෙන් මොකදද මේ කියන්නේ කෙල දැංහිතේ සමහාරන්වා දන්නද ඉදඳළම සිල්රකිනවා සිිල්රකිනවා ිල්රකිනවා මැරණනකං සිිල්රකිනවා නිවනල බිලඟෑ. බනහනුව බනහන බනහන මැරණකං බනානවා නිවන හම්බ වෙලානේ. සමාරුජීවිතේ විඳින්න කියල වැඩ වරදගෙනන නන්නත්තාර වෙලා තියෙනනවා ඇවිත් වාඩි වෙනවා බනපදය අය විබුදු හනුරුන්ගගේ නිව වද. ීවිතේ විඳින්න ගිහින් වැඩ වරද්දගත්තායට තම ඉක්මණින් නිවන හම්වෙලතිය. ගෙදර සිටු තනතුර ලබාගෙන තාත්ත සිටුවරයා හම්ම සිටු දේවිය මා බූදලයක් ගෙදරතියෙද්දී සිටු කුමාරිකාව ගෙදරහිට ප දරපලන මිනිහත් එක්ක පැනල ගියා. මොකටද ජීවිතේ විඳින්ද. උද කියල්දැ මතක්ව කියාගෙනයනකට. ජීවිතය විදින්න දරපලන මිනි ගෙදර වැඩකාර මිනිහත්තයක කොළුවත්ක කුමාරිකාව පැනල ගියා. තේපිට දුස්කර පලාතකට ගේල්ලා දැන් ජීවිතය විදෙනවා පළවෙනි දරුව හම්බෝවෙන්නේන ගෙදරයංකයෙන් හා හෙටය අනිදධය ලබන මාසයක් ම කවදාවත් තෙමක දේමිනිිය දන්නවා ම ෝමද ගෙර න්න මුණක් කරගෙන මගේ සිටුවරයාගාවට මං ඒ ගෙදර වැඩකාරය. මං මේ අරගෙන ආවේ ඒ ගෙදර සිට කුමාරිකාව දූකුමර අරගනාව. ම මරලදාව කියන බයක් තියෙනවනේ මෙම නුස්යට එය එන්න ගනිසා කල්දාන. කල්දාල කල්දාල මාසදාය සම්පූර්යට ඔන්න මෙන්න තිී දයෙන යන් කියල යනු මගදි හම්බවනු ලම. නේති. කවුරු ගැද කියන්නේ. අන්න හරි එන කතාව කියන්න ඔන්නඇේ පටාචාරාගන. දෙම නිලා මෙත් මගෙද හම්බේෙනනනි මධාරානිි පාත්ත වරුසාාව. එදකට ඒ වරසාාවට මවාවැෙන්ඩ කියල කොලටික කඩාන් කොලාතුටික් කඩාගනෙන්ඩගේප මනුස්‍යයටමකදුණ සර්පය දෂශ්ට කළලා මරණයට පත්වුණා. බනපොතේ කියනවා අදැන් කෞවුරුද්දක් වය සැති ලොකු දරුවයි. ප්‍රසූත වේදනා විදිබයෙන් දෙවැනි දරහවා ඔබෙහි කරන්න දංගලනවා මහා හයියෙන් ගොරවනවා විදුලි කොටනවා ගත් දොරත්තිෙනවා නෑ ඔලු මුවකරගඩ තැනක්තිනවද නෑ ඇය හිතපු විදිහ කියනවා. දන ගහගෙන දන ගහගෙන දන්න බිම ඔබාගෙන පහත් වෙලා පුොළුවන් තරක් වැලමිටි දෙක බිම ගහගෙන දැ හිටපු විදහ බලලා මදැකලතියන සමර් වරුසාාවන් වලදී වැැස්සිිය තම පැටියව බඩ ඇත තියන් හිටිය තොයි විදිහටමයි. ඒ විදිහට මයි දැන් ඇයත් අ දරුවත් තුරුල් කරගෙන ළඟ දරුවෝ බිහි කරණි. ධාරානිිපාත්ත වරුසාාවී. කාටද කියන්. වෙච්ච සිද්ුවීම ඔබ දන්නවා. ගඟෙන් එතර වෙන්ඩ ගිය එහා පැත්තිං හරි කැටි දරුවාතියල මෙහ පැත්තටෙන්වා වැඩි මල් දරවා ගඩ දරුව දෙන්නමකට. ඔගුර සෙක්්ගාගෙනකයා මස්සැදැල්ලක් කියල පොඩි දරුව ලොකු දරුව ගගට පැන්න. පිශ්ෂියක් නොවී පිස්සිියක් වෙලා ගම හොයාගෙන නෝ හොයා ගන්ඩ බෑ නන්නත්තාාර වෙලා නීතින්. හෙස මනුස්සේගෙන් අනු අවල් සිටුවරයගේ ෙදර යන්නෙ කෝහම දෙේම කොතනින්ද පාර්තිීන්. සිටතු හර ද ම දැන්ගේ ඉඳල එන්නෙමි. පේනවා දර ඇ තර කඳුුවත්තරින් දුමක් නගිෙනවා. ඔව. මේ දවශ්ටිකේම ඇද හැලුණු ධාරානි පාත වරුසාාවන් නිසාර පරණ වලව්ව සිටුමාලිග පරණ වලවන්න කඩාවැටි ලේකට යට වෙේ සිරුතුමයි සිටු දේවිය එ එකම පුතයි. මරණයට පත්වෙ ල රේගුල්ල දැවෙන දර සෑ ගිනි තම යර නගින්නික. මොක්ද ජීවිත නුස්සේකට මහුණ දෙදන්න පුළුවන් දුක්ති ඇය කෙසේ හෝ කැරකිලා කොහට දෙයන්නේ ළඟට භාග්‍යවත් අතහගත මගේ බුදු හාමුදුරු ළඟට නිවන්දැක් අද නැත් ද ජීවිතය විඳන්න ගිහිල්ල කට්ට කාපු තැනැත්තියකිසා ගෝතම අත්තහෙමයි අංගුලි මලත් සමාජයේ ප්‍රතික්ෂප කරපුුවම තමයි වැඩිය නිවන්දැකල තියේ. අංගුලිමල මුළු සමස්ත සමාජයම අම්මා ඇරෙන්ඩ අම්මා ඇරෙන්ඩ මුළු සමාජයම අගුලි මාලෝ ප්‍රතිීක්ෂේප කළ අංගුලි මාලු නිවන්දැක්කා බේවත්්ද නිවන්දැක්ක මංකලක් බනකිව්වා මතෘකාව නිවන්දුුටු ගනිිකාවු නවත ගණඩ බැරි වුණ එක බනක් දේසන කර ට කර න ඊල්ළග සතියට බන බලන පොත පෙරල බලන ඊළංග සතියටටක් කියන ඊළඟ සතිටක් කිය ඉළඟග සතිතත් කියන ස ගණනක් කියන ඉවරක් ව නැ පැත්තගති මාතරුකා මර මකදද නිවන්දුටු ගනිකාවු සමාජයේ ප්‍රතික්ෂේප කරපු පිරිස ජීවිතය විඳින්න ගිහිල්ල වැඩවරද්ද ගත්ත පිරිස ගිහිගේ ගිනිගයක් ගිහිගේ ගිනිගයක් කිය කිය යහ ගිය පලවිනික්කෙන් හනේද කවද කවද ගිහිගේ ගිනිගයක් කිය කියකි යසකුල්ල පුත්‍රය යසකුල්ල පුත්‍රයා සුජාතාවගේ පුතා රුව ටිය නැෙහිදන ර හට පූජවල්තිය තිහිටික දරුව ලැබුණන නඒගේ දරුව උපදිච්ච දවසන ඊළංඟට පොය පූජාවරගණනගේ හමතන හ බෝස්තන් හන්ස ගිහිගේ ගිනගයක් කි වයා ජීවිතය විඳින්න ග හිල්ල වැටි චාමාරුව නිසානය ගීගේ ගිනිගයක් විදිහයට ඇත පෙනවුණි දැන යවාාගගේ තුන්වාන්සි සරණග කියයා. මු හරක් පට්ටියක් එන්න හරිම දුප්පත් ඉන්නෙම දරුවට ඔක්කොමිනි දූලටිකක් ඇ නොවන හරි නපුරු ගෑනයක් මනුසයය හරක් රස්සාාව කරත්ත රස්ාව හරක් මඩෝල බොම මාරුවෙන් ජීවත් කරමේ දරු ොකුමහත් කළ උව දීග තලදුන්න ගැනු ළමයිටික. නිදහස් වෙනවයි කියලා හිතාගෙන හිටියට මොන නිදහස්සීමද අවුරුද්දයි දෙකයි ගොකෝම ගියපු මිනිසුන්ගෙන් ගුටිකකා ළමයි එක දෙන්න බිහිකරගෙන මු අයයි ඉදිරෙනු ළමයිතරගෙන. සාමිය නැතුව ත මනුෂයටට අයි බලන්න බර පැට විච් විද. මෙ මනුස්සයා හරිම මාරුවක වැටුණා දූල දීග තල දුන්න උුග විවාහ කඩාකපල් වෙලා දැන් දරුව හදාගෙන ගෙදරැල්ලා දැන් දරුවන්ටයි දරුවන්ගේ දරුවන්ටයිත් තබ කරන්න වෙලම කබල් මනුස්්‍යයයට පොඩ්ඩක් ඇගේ මාන්සියට නින්දගීියොත්තේම එලි වෙන ජාබි නොව නැවිල පයිංග හල තමයි ඇහැරවන්නේ නැගෙට පන් කියලා ගේ ලස්සට සූත්‍රි දක්ල යෙන නොනගේ හැටිතෙක් පංගලා තිලකා හතා කබර තියෙන නෝන කබරතින නොන පයිංගහලලුව හැරවන් මසක හරක්ටික ගන අතක් නැතු හොයද වුණා දවස දෙක මුළු වනන්තර පීරමින් හොයනවා හරක්ටික ඔයා ගන්ඩ නෑ දෙන් ආදායන් මාර්ගේ හරක්. එහරක් නැතුව හරක් හොයනකොට ගෙදර මොදේ ීලගට වින් ඕනම කියෙ ගෝබේ මොකදවේෙන මේ කාලද ආදායම් මාරග අඩුවේග යනක ඊට පස්සෙමකද වෙන. තැන්පත් ධනයට හානි වෙන. අත් අරම්බඩුහෙම ගස් කරන්න වෙන. පොතේ තිීයෙන ගාන ගණ්ඩුවෙන්. මේයාලට තැන්පත් ධනය තියන්නේ කෝෂස්්ටා ගාරයට දපු වීටික විත්තරයි. වීබිස් සිතියෙන. මේ හරක් හොය හොය විදිනවා නෝනයිතිං. ගදර වී විස්ස යන ව අරන් කොටකොටා තම්බ තම්බා කන්නද දවස් තුනයි හතරයිවිීබිස්ස හිස්වෙලා මීය පිනුම්දහ නොය ැතුළි වීබි ඇතුළ මිය පිනුම් හනොම එකක හිස්වවෙලා ගහිල්ල පුංචි අමත රාදා එමකට තිබුනේ පුංචිම පුංචි හේනක් තිබුන තල හේනක් තිබුණ ඒ හොන්න කෙක් නෑ බලන්ට කෙනෙක් නෑ වතුර දාණට කෙනෙක් නෑම මේ රක්ටි හොෝ ඇදනී. ඒ පන්නාදු පන්නාචය පත්‍රය දෙක ඉතුරු වෙද්දිී කොලටික හැළිල මැරිලගියයා අතිරේකා අදායමත් නැති වෙලා ගිය. හර හොයාගෙන යනකොට මෙට හම්බූන බුදුහා මුදුරුවෝ එන බුදුහාමුර ගන් ශ්‍රමණයන් වහන්සේෙනමක් කිනවා ගහක් කට අර්රිම නිදහස් අනේ කොචර හොඳ නිදහසක් භුක්ති විදිෙනවාද. මට කිසි නිදහසක් නෑමී ජීවිත. මම පුද්දුම කට්ටක් කණ්ඩෙ මේ ජීවිතේ ඇබැයි මේ ශ්‍රමණයාට නං එහෙමෙක් නැතිපාටයි ලංවෙලා කතා කලා මට තියෙන ප්‍රශ්නෝබටත් තියෙනවද කියහෙවූ. එයා යට තින ප්‍රශ්න කියන නොයිති. නරතර නපුරු නෝන මට මේම නපුරු නෝන කෙනෙකින ඔොයා පාන්දර් පයිංගහල තමයිමාව ඈරවන්නේ ඔබටත් එහෙමද කියලා බගෙත්තු නති නෑැනැ මට ඕෝනල නෑන එද මට ඇති තරං නිදාගන්න පුළුව. ඇද දලටිකක්කින් නොමට ළමයිඒකා දෙන්න අදාගෙන ගෙද රැවීලා ඔබ වහන්සේ තත්තහෙමද අප මට හෙමනෑ එම් ඔබහන්සේ ගොඩහ නිදහස්්‍ය ඇති. හරක් පට්ටයක්කින් නොමට උන් නැතිවෙලා මේ හොයන්නේ හියෝ දැන් දින හයක් කතක් වෙලා පුදුමදකක් ඔබහන්සේත් හරක්කින්නවාද නැන මට හරක් නෑ එහිනං උබෝහන්සේ සෑහින්ඩ නිදහස් කෙනෙක්. හරක් නැද්ද එ සෑහින්ඩ නිදහස් කෙනෙ. එහෙම එහෙම යාට තියෙන සේ්‍රම දුක්කන්දර්රාටිකයා කියනවා භාග්‍යතුන් ව අන්සිර තියනවා දාන භාග්‍යතුන් වන්සේ නෑ කියනවා. නෑක කියන්ට කියන්නන්නේ යට අරි සතුට යනේ මටත්තුවය කියන්න සැප ලබන්්ඩ පුළුවන් බනැහෙවවා. ඇට මහන වඩෝනකය තිමාන කරන්න බෑ නොවන බඩ කියන්න දරු බඩකින්. නයකාරෙකය ගොඩක් නය වෙලාතියව. ජ න් කිය තු න්සේ ප්‍ර්ණ ඳන්න ැල ජ ර ග බ හන්දුර මහන ෙන්න්න දෙ ගේ ොන ම ා ගන්න ර බරගන්න එනෝන මෞ කිරිමවතන තුරක තියෙනවා. එද ඒ වැද දලටික ම බාරගන්න අන්තපුරයට ගන්න. එනට මං පරාජ බහන්ඩා ගාරෙන්ගේ වලදාන. එහෙම කර රජජරු ස ග ැවිල පැවිදි ව. බනාල රහත්තුල සසර් ගමනාව සංකළ ජීවිතේ කට්ටකාපු මිනිස්සු තමයිනි ගන්දැක්කි. ජීවිතේ විඳින්නගි හාම දුක්කිිදිිනවා ඒන විඳීම කියිය. ඒමයියට තමයි නිියන හම්බෙන් ි මෙ න් ොට ස රය විදිට යනො එනකොට හ අපිට ජීවත්වයන ොට ඒක ජාති ිනිස්ස හ. එකේක ජාති මිනිස්සු හබයේන. සමර මිනිස්සු සමර මිනිස්සු හරි හොඳයි වගේ පේනු හැබැයි හොඳනෑගොළු නරකයි. සමහර මිනිස්සු සමහර මිනිස්සු හොඳයි වගේ පේනවා හොඳ නෑ නරකයි. සමහර මිනිස්සු පේනව නරකයි වගේ බැලූහම නරක න්‍ය අස්සර කළ බලනකොට සමහර මිනිස්සු හුොඳයි. හරි අඩුවෙන් හැබැහෙමයි. හොඳ මිනිස්සුවිවා හොඳ වගේ නරක මිනිස්සු න්නවා නරක වගේ එන මුත් හොඳ මිනිස්සු නරක මිනිස්වී. අපි ට ඕන තරම් හමුුවෙන් නො හෙමයි. නින් දැක අරමුණු කරගෙනනක්. වැඩ කරන ගොඩාකය අතර බලන්ට ඒ ඒ අය ජීවත්වෙන විදිහදි හා බැලුවහාම තමන් තමන් රවට්ට ගන්න පිරිස වැඩි. පරිබාහිරට පෙන්න්න උත්සාහවත් වෙනවා මං හොඳ කෙනෙක් නම් බෞද්ධ කෙනෙක් මං බණහන කෙනෙක් මං සිල්ගන්න කෙනෙක් මන් දන්දන කෙනෙක් ඒටික බාහිරට පේඩ ඒවා ඇත්තම දේවල්නම් කලක්ව කරන පුද්ජලයාගේ හිත නිවෙන්ඩෝන් ඇත්තට බනයවුවනං කලක් බනානකොට හිතරි වෙලා තියෙන්ඩෝන ඇත්තට දදුුන්න නංම් කලක් දන්දනකොට ්ලෝබ කම දුරු වෙලා තියෙනනවා යම්පමනකට හරි ඇත්තට භාවන කරන්න පේන්ඩ නෙවේ ඇත්තට භාවන කරන්න කලක් භාවන කරනකොට සංසිඳදිල තියෙන්දෝන කෙලෙස් සංසින පටන් අර තියෙන් රගාධී කලේෂ ධරමයන් ඒවා අඩුවෙන් දොන ඇත්තට කරන්න වකලා කරපු හරියක් කළේ බොරුවට කරපු හරියක් කළේ බොරුවට පිටට කලේ ඇතුළට නෑ එනිසා ඔබ වගකයන්ඩ ඕන ඔබේ හරද සාක්ෂියයට මිසක් වෙනකාටවත් නෙවි ඔබ පනාාදින දවසට මැරෙන්ඩ් ඔන්න මෙෙන්ට ඇඳට මරණ මංචකේට වැටිච්ච දවසට ඔබ වග කිය අන්ඩෝන ඔබේ හරද සාක්ෂයට සබ්‍රක්්ම චාරීයක් කඇවි ඇව්වත් ඔබ දැ මැරෙන්ඩ ඔන්න මෙන්න ඇඳට වැටිල දැන් උඩ බලාගෙන අන්තිම උස්මඩින්ගේ හෙළන්න ඔබට හොන්ද කල්පනාව තියන ඔබේ කල්යාන මිත්‍ර සබ්‍රක්්මචාරිවරයෙක් ළඟට ඇවිත් අහනවා දැ අඩ නේදහදන්න ඔව මම යන්ද හදන්න මගවිය දං එහෙම ලැහැත්තිද ඔබ එහවත් මගවිය දං ලැහැත්තිද ඔබෙ එහවුවෝත් අන්න ඒ වෙලාවට ඇඹරෙන්න්නතුව කැරගෙන්නැතුව දඟල නැතුවක් කඳළු පයින්නැතුව මුත්‍රයන් නැතුව අසූචියන් නැතුව රිජුව උත්තරයක් දෙන්ඩ දැන් උත්තරය හදල තියාග ඒරුනාද කියක මැරෙන්ඩ වැටිල ඉන්න වෙලාවේ ඇවිල් ඇවවොත් යන තැනට යන්ඩ ඕනදේ හදාගත්තද කියලා ඒකට උත්තරදීගණඩ බැරි වෙච්චය තමයි දංගල දංගලලා ඇම්බරිලා කෙන්දිිරි ගාල්ලා කඳුලු පැනලා අසූචිද ගිහිල මුොත් රජ ිහිල් මැලේන ඒමකර ප්‍රශ්නය හලකව්වරය වෙල් ඒ අන් ඕන කිය. ඒහම බයවුණ එවල තමයි දැඟලුව ඒවල තමයි මතක්කුණේ ම මගවියදමල ඇැති කරගත්තේ නෑනේ කියල්. එකොට ඇති ච්ච වේදන අ දුක දරාගණඩ බැරුවත් දංගල බය ඇතිවෙල්ලයි බයවෙච්ච පාතමයි මුත්‍රරග.තමහරයි මැරුණ දන්නත්නෑ. තමරය වලගෙන නනි දන්නත්නෑ මැරිලා අම්දුරන උදේ තමයි දන්නෙම ඒක හදාගන යනකොට කියන්න ඒම කියනන ඔව ඒම. න්න තිය පශ්නය වෙල්ල කවුරුුවරි සාධාරණ නිීවරද උත්තරය අදේෙන්ට ඇති බයවෙලා නෑ එනිසා ඔබට කියනදේ මොකක්ද මෙතැනින් මේ කියන්නේ කියන්නේ ඔබ දැන්ගේ උත්තරය හදාගෙන තියෙන්ට දැ හෙට නෙවෙේ දැන් හදලතියන් ඒ මොක මරණේ හෙට වෙයිද කියලා කියට බෑ කෝ ජඥා මරනං සුවේ කවුද දන්නේ හෙට මැරෙද කියා අජේව කිච්චං ආතප්පං අද කළයුත්ත අද කරන්ඩෝන. ඒ හට මැරැයිද දන්න ඔන්න හාමුදුරකුව හට ැරෙයිද දන්නේ අද කරන්්ඩෝන එක අද කර්ඩෝන අදම් බෝතලය හණ්ඩෝන. දම පාටති දඩොන මොද හාමුරකුව හට මැරයි දන්න අද කර්ඩෝන එක අද කරන්ඩ කියල හාමුදුරුවක ද මාව බිල්ලට ගන්නට පස්සේ. නෑ ආතප්ප කියන වච්නනිතතාම තේරුම් කලිනෙන්. ිච්ච කළ යුත්ත ආතප්ප කියලකිවෙේ කෙලෙස් තවන වැඩි කෙලෙස් නසන වැඩි. අන්න ඒක හෙටට කල්දාණ්ඩෙ පාග. ඒ මොකෝ නිවන්දකින්නන් කෙලෙස් නසඩෝනන. ඒ වැඩේ නිසා හෙටට කල්දාන්්ඩේ පාමකොද හෙට මරණය වෙයිද දන්නේ නැති නිසා අදම කෙලෙස් තවන වැඩේ පටන්ගන්න අද මේ එක කරන්න. ඒමයි දක්වලා තිය. කර නැතුව මොන වැඩේ කලත් නිවන හැඹුවනි නෑ නිවන ලබා ගැනීමට අපි විසින් පාවිච්චි කරන ක්‍රමවේද නිවන හලකට වත්යන්ඩ බැරියෝ බව පැදිලිනේ. තාමත් පැහැදි. ස විවෘථව ජීවත්තෙන් හදවතට එකංඟව ජීවත්වෙන්. බොරුව එපා ලෝකයට පෙන්නන්ට විතරක් එපා. ම සත්තු මරං නෑ ලෝකට පෙන්න්නන. පත් ගෝනුසෙක්ෙන් දවන බලන්න ගට කීයට වත්යවන්නේ පණපිටි ඒවෙලාට මතක් වෙන්න පානාතිපාතා පටිවිරො හෝ ති නිහිත ද්ඩෝන හිත සත්ව ලජී දයාපන්න්න ව සබ් පානභූත හිතාන කම්පීවයට නැක මතක් වෙන්නේ මකද මතක්ව මතක් වෙන වෙනරග පාලියන්තු සිංගල එකක් මතක්වෙන ඒ විස ගෝර සර්පයා දැකනාරින් මෝඩයා කියලා මදම ඇබන් අපේ පැරැනු කියලා තියෙන්නේ විසගෝොර සරපේ කාවා හම ඒකවත හැරියො තහරිනකා මොකක් කියලද කියෙල්ති. මෝඩය අමන්නම් මෝඩෙක් වෙන්ඩ කැමතින ගනිින් පොල්ලක් ප කියල ගල තල තල දානවා. අන්න පැරැෙන්වු හෙමලු කියලතින් පැරැු එහෙමි එකක් කියලනෑ පැරැනහමක් කියල මිනිස්සු තමන්ගේ වාසියත හදා ගත්ත වටින බණපදයක් විකෘතිි කල වටින බණපදයක් විකෘති කළා ඒසා පවු් දෙකයි දෑ. බණපදේ විකෘති කිරීමේ පවකුත් තියෙනවා රතාහ මරාපු පවකුස් තියෙන. කොයි දෙකින් කොයිකද බරපතල වෙන්නේ. කොයික දොකින් බරපතලවෙන්න බනපදය විකෘති කිරීමද බරපතල වෙනි සරපය අමරපුක. මකද බානපදේ විකෘති කිරීම සර්පයා මරාපුයකි පරපතල තත්ව අරකත් එක සසනකොට අඩු අඩුවෙන්ට හේතුමකක් දන්නවාද සර්පයා ඝාතනය කිරීම නිසා ප්‍රාණගාත්ත පාපකර්මය විපාකවර්සයෙන් ඕන අපායට වැටි. වරකින් දෙවරකින් තුංවරකින් මේක ඉවරවෙයි. හැබැයි ධර්මය විකරටිකරොත් මිත්‍ය දුෂ්ටික නිසා ඒ වැටෙන අපා අරාපායට වඩා මරපත ලපාය කල්පගානකින් ගොඩෙන් හම්ුවේට. රපතල වැඩ. මොකද්ද මෙතන විකෘති කළ ධර්මය. නිවස තුල තුම්බසයා තුබස තුල ඇත නයා විෂගෝර සර්පයා දැක නාරුමෝඩය දැක නාරිං මෝඩය නවේ කවියක් නම් පද හතරක් තියෙනවා නිනි නැ පද දෙකක් කරන්න හතා අමරන් නෑ පද හරක්තින හතර පවිච්චි කරන්නඩුව එකකොටතම අරථයන්නේ නිවස තුල තුම්බසයා නිවසක් තියන නිවසෑ තුළේ උහක්තියෙන් නිවස තමයි පංචස්කන්දය නිවස තමයි පංචස්කන්දේ මේ තින කොම නිවස් මයියෝතියෙන් වාඩි කරල වාඩි කරලා නිවසෑ තුළේ තියන හු බහක් ඒකෙ හින්නවා නයිවිතරක්නවේ පොළොංගු ඉන්නවා විස ගූර් සර්පය වන්නවා ඒකොට පංචස්කන්දය නැමති නිවස ඇතුළෙ තියෙන හුම්බාහතමයි හදවත. හදවත නැමති හුම්බහය ඉන්නවා විසගෝර සර්පයෝ මොනුව ඉරිසිියාව, කරෝධය, වෛරය මදය මාන්‍යය අංකාරකං, උද්දච්චකං කුඩුකේඩුකං, දෘෂ්ටකං සෑහන් දොයොත් ඔය තමයි සර්පයෝ. ශර්පය තමයි දැක්ක නාරුමෝඩයා තේරුම් අරං අතහරින් නැතිකා මෝඩයක් මොනද ඉරිසිහා වත්තාහරින් නැතියකා තන්නා වතාහරින් නැතියකා ඒ සර්පයන් ලෙස දැකලා අතහරින් නැතිකා මෝඩයා අන්න බනපද කොච්චර ගෙ පුරුද වෛරය ක්‍රෝධය අහංකාරකම මේවා අත්තහරින් නැතියක්කා තමයි මෝඩය උද්දක්්චකම අතරින් නැතියකිී තමයි මෝඩි. මේසාාරෝපයන් නොමරණයකාන වේ මෝඩය මේ මරන්ඩ කියල කිව් මොනදර්පය දෙතකොඩ හදවත නැමති මේ ගුහා ඇතුලෙ ඉන්න කෙලෙස් නැමති සර්පයෝටික මරලදාන්ට කියලතිය මේ පනතියන සත්තු මරණඩ නවෙී. මනතට ය ඕ කියල හත්තු මරන්ඩ එ පොඩියයින්ටේමයින්් තමුන් අන්සරට ෝක පාඩංගුණනේ තමුන්සලගේ මාහමිනිස ඕක කියලා හත්තු මර ප්‍රීද එහින්ද ඔත්තැන්ට පාඩංුුණේ අපරාධ කියන්නක ඔයත්තොත් ඒකම කියලා දෙනවත් දන්නේ පාර සතුන්ට කරන්ට පමිට පස්. පැදිරිි කලේ දැම්මකදකොට නිවන් අරමුණු කරගෙන භාගයවතුන් වහන්සේ කරන්්ඩ කියපුදේ නො උන්වහන්සේ නොකියපුේ වකරන කාටවත් නිවන හම්බවෙන්නේ නෑ. ඒක තමයි නිවන ප්‍රමාධදවෙන්ට හේතු කාටත්. හැමූටම නිවන ප්‍රමාධවෙන්ට බලවත්ම හේතුව තමයි නිවන් දැක්මට භාගයතුන් වහන්සේ කරන්්ඩ කියපු එක නොකරන්ඩ කියල තිනෙනව කරෙක්. ොදකිරලා තියන කිය හුත් කිය මොක ත්තරන යෙකමද හදු කාරදුන්න කිය විතර වෙන මොකුත්න වෙන කිසිවක්. ි දැන් දැනග නිවරයි නිවන නැත්තියි කියල්. අපි දැ දැනග නිවරයි නිවන ලබන්න ඕන නම් මොකදද කරන්ඩෝන කියල්. අපි දැනග නිවරයි අපිට නිවන්න නොලැබෙන්ට හේතු මොකද කිය වන ලබන්ඩ තියෙන්නේෙ තන් හව දුරු රීම බැවින් තන් හා දුරු කරගත්තේ නැති නිසාපටතාම නිවන හම්ු වෙලාන ඒන දැමක්ද වන්දන ඩන ද. තන්හ දුර කරන වැඩ පිළිවෙලේ නිරති වඩතිේ. ඒකතම කරද. වජ්ජංච වජ්‍යත ඥත්වා වජන්තා වජ්‍යතු, මාතුෘුකා කළ ගාතයි. වරද වරද ලෙස්ස දකින් නිවරද නිවරදි දේද ලෙස දකිින්. ද වැරද දිියට දකින්න නිවැරද්ද නිවැරදි විදිහට දකින්න අන්න ඒක තමයි මනිස්සුන්ට ප්‍රඥාවක්ද නුවනක්දීලා තියෙන්නේ ඕක සත්තුන්ට නෑ සත්තුන්ට වැරැද්ද නිවරද්ද පේනෙ නෑ සත්තු වැඩ කරන්නේ හැඟීම් වොලි මිනිස්සු වැඩකරඩෝන බුද්ධියෙන් බුද්ධියෙන් වැඩකරන්ඩඕන කරන මිනිහත් හැඟීමෙන් වැඩ කරඩ ගිය ගම මනිහදන්නන්නේ මිහ වැටි සතේක්ගාන් මිනිවැට නිම සතේගා ඒ භා්‍යතුන් වන්ස පැහදිලි කරන්නන්නේ ඔයි බුද්ියයෙන් වැඩගඩ කියල්. ඔ බුද්ධියෙන් වැඩ නොගෙන මරණයට පත්වන එක තරන් අවාසනාවක් මේ ලෝකේ තවත් නැමිනිහිකුට. බුද්ධියෙන් වැඩ නොගෙන මරණයට පත්වීම තරන් අවසනාවක් තමත්නේ සම්මාධිට්ි සමාදාය දැං වැරද වැරද්ද විදිියටත් නිවරද්ද නිරද්ධ විදිහටත් දකිනවනන් යංගෙදි කෙනෙක්කයා සමාධං වෙලතින සම්මාධිට්ටියයේ. ඒ සම්මාධිත්්තියේ සමාධං වෙච්ච කෙනා සම්මාධිත්්ති සමාදායි සත්තා ගච්චන්ති සුග්ගතිං ඒ පුද්ජලයයි සත්වයා ඒ කාන්තෙෙන් යන්නේ සුගතියට කියලතමයි ඒ ගාතාවේ දක්කොලති. සුගතියටය. ඒසා සුගතිත්ඉක්මවා නිවනට පත්වෙන්න්නයි භාග්‍යතුන් වහන්සේගේ වැඩිමනක්ම දේශනා තුළු ගන්වලතිෙන්. මාන්සි ගණඩුවන පුළුවන් තරං හැම කෙනෙක්ම. වහානිි වන ඉලක්ක කරගෙන වැඩ කරගයි. ඒකට පියවරෙන් පියවර පත්වෙන්න්න පුලුවන් කමතියෙනු භාග්‍යවතුන් වවාන්සේ ජීවමාන වැඩහිට යන ගෙහින් බනා ලෙක ැරෙංගේ තත්වයට පත් බුණා. ැගේම නැතිනනි සාපිට පුුවන් පියවරෙන් පියවරගහි සෝවාන් සකදා ගාමිය නාගාමි අරිහත් ආදී මාර්ගවලින් නිවන ළඟා කරගට. නිං ලබා ගැනීම පිණස්ස මසෙන් රහත්වීම තමයි තියෙන්. ඒක ගීහි අයගෙන් සම්පුර්ණෙන් ඇත් කරලා තියන කවුරු හරි නදන්න කෞද කියන්න කෞවරු හරියින් කරලා එක එනිසා ගිහි කාටවත්තා අදහසක්නෑ රහත්වයෙන්. කාටවත් රහත්වෙන අදහසක්නෑ ඒමක පුංචි කාලින්දලා මූගන්නලා තියෙන්නේ මේ දම වරද වව ගන්නලා තියන ඒද පුංචි කාලිදල මනත්‍ර දැම්ම හත්වෙන්න්න මහන වෙන්ඩෙ පයි ඒ හාමුරුව විතරහි නිවන්කකි. ඇම අමතක කර තියෙන අවරුදු හතේද විසාකා සෝවාං වෙච්ච වග අවරදු හේද විසාක සෝවාං වෙච්ච වග අවරු හේද රාවල රහත් වෙච්ච වග. අවදු හේදි සුමන සාමනරයෙන්වාහන්සේ රහත්වෙච්චග. අවරදු හතේදී සෝපාක රහත් වෙච්ච වග වලක් කයාමට කරල දල්තියෙන. එහනි සාතමයි ඔබ නිව ැරුවමනාවක් ුණන්දුවක් නැති වෙ තිය. අත්තට හම්බ වෙලා තියෙන නිවන නැති කරගන්නවා අත්තට හම්බ වෙලා තියෙන් මනුස්සලෝක ඉපදිච්චයට නිවන තියෙන් එ මනුස්සලෝකයේ පපදිච්ච අයගෙන් බෞද්ධ්‍යෝ වෙච්චයට අරිතත් වඩා ඉක්මනින් නිවන තියෙන් බෞද්ධෝ වෙච්ච අයගෙන් වචනේ පරිසසාමාප තර්තයෙන් බෞද්ධ වෙච්ච කෙනටීටත් වඩායික්මනින් නිවනතිය සදධර්මය ශ්‍රවණය කරන ක ෙනාටික්මනින් නිවනතිය ඒ අතට පත් නිවන කියලෙක් මේ සේර්මදේවල් ලබල තිබිල පන්සල හම්බුනා ධර්මය අහම්බුනා හාමුදුරුව හම්බුනා බනයව්වා සිිල්රැකා දන්දුන්න සේරමත් කරලා නිකම් මැරිලයන්ඒ මේක ප්‍රතිඵලයක් ධර්මයේ ප්‍රතිඵලයක් නැතුූ මැරිලයන්. කොච්චර අවාසනාවක් බලවත් අවාසන එනිසා නිත්තර මතක් කළේක දෙයයි ඒ තමයි අවම වස්සයෙන් මේ සැරී සෝවාන්වත් වෙලා ඇස් දෙක පියාගණ්ඩ කියලා. නෑ සෝවාන්වත් වෙලා ඇස් දෙක පියාගණඩ නෙවි ඇස් දෙක පියාගණ්ඩ කලින් සෝවාන්වත් වෙන්ඩ කියලකි. ඒ නම් අද කරන්ඩෝ එක කේට කල්ධානකක් නෙවි අවුවම වසයෙන් සෝවාන්වත් නොවී මේ දැරේ මැරුණොත් අපරාදිී. කිසි සහතිකයක් නෑ අපායට වැටෙන්නේ නෑ කියල එක්කම සාතිකය අයිතියෙන්නේ සෝවාන්වීම විතරම. අපායට වැටෙන්නේ නැතිවගට එක්කම එක සහතික යිතිය. ඒ සෝවාන් වීම විතර. එසේ නොවී මැරණ කිසි කෙනෙකුට මතකතියාගන්්ඩ සහතික නෑ අපායි වැටෙන් නෑ කියලා. අසුහාරදාක්. වවෙහෙරයි විහාරයි හදපු වේරණම් චෛත්‍යය විහාරනම් බුදුගේෙවා අසුහාරදාහක්කේ වහදාපු ධර්මාසෝක රජ්ජුරු මහ අඩි පිඹුරෙක් වෙලා ඉපදුුන් ඒගැන්නේ තිරිසං අපායට වැටුණා ටික බ කලකට බව ඇත්තේක වෙනම කතාව ටික කලගට නමුත් තිරිසං වෙලා ඉපදන ඔවුන් සංසාරේ තරං භයනකයි ඒකයිකිවෙ සෝවාන්වත් වෙන්ඩ ඉක්මනිි Fපා ගඩ කලින් අදම් හෙටනෙමේ ආදම් සෝවා උනොත්වට දැනීවී මා මේ දහ මේ පළවෙනි පියවරට පත්තු නානි කියල ආයයා කවදාවත්යකින් පස්සට එන්න ඉස්සර හටයන් නැත්තේ බවන් අට්ටමං ආදියන්තිී නෑ අටවෙනි භවයකට නංයන්නේ අටවෙනි භවයකට නොගිහින් මොකද වෙන් ඉරි කලින් මේ අවසන් කරනු අටවෙනි තැනකට නොගිහි අවසන් කර සංසාර ගමන මේ භවයේදී අවසංකරන් තැනට පත්වෙන්ට බැරිනම් ක්මන් භවයක දිීහූයේ තත්ත්වයට පත්වීමට ආරම්භයක් හදා ගැනීම පිණිස මේ ධර්මාණු ශස්සනාව ඔබට බොහෝකොට පිහිටෝප කාර්වේවා කෙලා අදිිෂ්ඨාන කරමින් ධර්මානු ශාසනා වවසන් කරංට මත්තං පුුණ්්‍යානුමෝදනාව. මෙ පෙන්වන්තශීලූම දෙනා මෙ සදහම් දේශනාව ශ්‍රවනය කරංට පැමිණෙන්ට ප්‍රධානම හේතුව අබේ සරත් වන්‍යයා රච්චි මහත්මානන්ගේ ආරාධනාව. එතුමා එක තැන පින්කන් දෙකක් කරගත්තා. එකක් තමයි දහම් ශවනය කරලොෝ බත් එක්කම ට ලැබිච්චානි සංසේවන ධර්මර්ශවනොමය පින ලබා ගත්තා ඔබට නොලැබෙන එතුමාට විතරක් ලැබෙන පිනක් එතුමා යිති කර ගත්තා ඒ තමයි ධර්ම ධනමය පින එතුම තමයි එක කළේ අනිත් අයට බණහන්ඩ එන්ඩ කියල ඉඩ සලස්සල බනහන්ඩ ඉඩ සැලැස්වා අවස්ථාව හදලදුන්නා ලෝකවාසීව සිට දම්සත, රූපවාහිනී ශ්‍රාවක පින්වතුන් කොපමන පිරිසක් මේ සදහම් දේශනා වහනවා දැහුවද. ඒ හැමෝටම බණහන්ට ලැබුණ සරත්මාත්මා නිසාවේ. එ සාහිතුමාට ලැබුණු ධර්මදාන මේ අනිසංසත් පින්වන් ඔබට ලැබුණු ධර්මශ්‍රණ මේ ආනිසංසත්. තව බොහෝ දේවල් සිදු කරල මේ අපේ පෙන්වතුන් මේ ධර්මාසන හදල මේ සරසර මේ මල් ගොතල ඔෑ මේක තුළම. ින් සිතු විලි හලවුනාදේය කෝටම් පින් සිත්තවුණු. ඒ ලබාගත්තාුව ප්‍රමානානිසංස ගුණබල ශක්ති අපි පළමුුවෙන් අනුමෝදන් කරමු. ඇල්පිටිය ඉගල උඩුමුල්ලවත්තේ පදිංචිව සිටි, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී පත්මිනිි විතානාච්චි මහත්මිය. පරලෝ සැපත්ව වසරක් ගත වෙන මේ මෝති ඇයට මේපින් අයිති වේවා. සසර ගමනි කවදාවත් අකල් මරණයකට පත් නොවේවා. ඩ ආවිශ්‍යයකට පත් නොවේවා සසර සැපවත් කර ගනිත්වා සැපවත් කරගනු ලබන සසර කෙටිකරගෙන එතුමියත්. දෙපාර්ශවේම මියගිය ඥාතයනු. බනාාපපු ඔබ නමින් මියගිය ඥාතියනුත් අජර අමර නිවනින් නිවී සැනසේවා කියල සාධ කියය. ඒ වගේම මේ සියලු පපුුණි සම්භාර ධර්මය පින්වන්ත හැම කෙනෙකුට එක හා සමානව සේතුවාසනාවන්ත වේවා. විශේෂ්චයෙන්ම මේ සටහන් තබල තියනු දේශකයන් වහංසේට එවගේම අපේ නායක හාමුදුරුවන් වහංසේට මගේ ගුරු දේව ලොකු හමුදුරුවන් වහන්සේ සියලූම පොඩි හාමුදුරුවන් වහංසේලාට වැඩවිසිතිින අපේ මහණින් වහන්සේට සමස්ථ පූජනීය මහා සංගරත්නයට සෙත්පතන්ට මේ සටහන් තබලතියෙන්. සියලූම මහා සංගරත්නයටක්. විවිධාකාරෙන් මේ පෙන් කමට සරත් මහත්මාට උදවඋපකාර කරංටේ දුන්. ඒ සෑමශීලු දෙනාටමත්. විශේෂෙන් සත්‍යයා හිරුතාාරුණී ව්‍යයා රච්චී දුවනියටද. මේ පින් වන්තඔබ පවුල්ලොල ද දරු මුණනපුර මනිි පිරිියංාදී සැමටද නිදුක්ව නිරෝගී භාව. චිරජීවනි යුදදා වේවා දුක් භයිරෝග දුරුවේවා කායික මානසික සුවපත් භාවී ලැබේවා. මෙලොෝවස්සයෙන් දීර්ගායිුෂ ලැබේවා පරලෝවස්සිෙන් සුගතිය උදාපත්වේවා සියලු දෙවියන්ටත් මියගිය ඥාතින්තත් අපිටත් නිවං දකිින්න්නටමී පිංකම් පාරමී ධර්මයක්ම වේවා කියල සාදුනාද පවත්වා. එතාවතා ජයම්හෙහි සම්බද punyaසපද සබබේ දේවානම දන්තු සබ සපති. ආක සठා చබමතාා දේවානග මහිදදක pu menyangත අනo dittwa ciරරhang තුළකසාසන ciර රක්hangතුදේසන. Cirang rakang tu mang Okay. <laughs>